අයිබවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර අපි සූදානම් ප්‍රථමයෙන් සිරස්තල කෙරෙහි අවධානය යොමු කරන්නට ගෙවි ගිය පැය 24ට තවත් රෝගීන් 7 දෙනෙක් කොරෝනා රෝගීන් 197 දක්වා ඉහළට මාර්ගවල ගමන් කරන සියලු දෙනාට මුඛ ආවරණය අද සිට අනිවාර්යයි අටලුගමත් අකුරණත් රත්නපුරත් පැල්මඩුල්ලත් පන්ඩිලත් තවමත් අනාරක්ෂිතයි වසා දැමීම අකණ්ඩවම ජනදුක නිවන්න රූපවාහිනී මහගෙදර මනුෂ්‍යත්වයේ සත්කාරය අදත් දුරින් දුරට සමෘද්ධිලාභීන්ට ලබා දුන් 5000 ණය මුදල ආපසු අය නොකර ගැනීමට රජය තීරණය කරයි ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් අයිස් කිලෝග්‍රෑම් 56ක් නාවික අත්නංගුවට ලෝම සලිත කරමින් කොරෝනා මරණ ගන්න ලක්ෂයත් ඉක්මවයි වැය 24කදී ඇමරිකාවේ 2035ක් කොරෝනාවට පිළි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගියා ඊයේ පසුරුවේ තවත් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා පවත්නා තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශද දැඩි අවධානය යොමු කර තිබෙනවා IDH උනරෝහල වශයෙන් පොදුවේ හඳුන්වන මේ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය විසින් මේ අවස්ථාවේ කනු ලබන්නේ අනුපමේය සේවයක්. ඊයේ දිනේ අප කිසියුදු රෝගියෙකු වාර්තා නොවු දිනයක් ලෙස සැලකීමට නියමිතව සිටියත් අවසාන වශයෙන් ඊයේ රාත්‍රියේ 7 දෙනෙක් COVID-19 රෝගීන් හැටියට හඳුනා ගන්න ලැබුවා. දැන් මේ කිසියකු රෝහල් වලින් වාර්තා වෙන අය නොවේ. මේ අය අර මෑත කාලයේ සිට අප විසින් රෝගීන් නැතිවන ඒ ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථානයේ ගනු ලබන සාම්පල අනුව COVID-19 ලෙස හසු වූ අය ඊයේ රාත්‍රියේ අර සුදුවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ කරුවකු පහුගිය දිනක හමු වුණා COVID-19 රෝගියෙකු හැටියට ඔහුගේ සහචරයින් 6 දෙනෙක් භාර්යාව සමග COVID-19 රෝගීන් හැටියට හඳුනා ගන්න ලැබුවා මේ අයගෙන් මේ පිරිමි අය සියල්ල දැනට ඔල්විල් නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි සිටින්නේ මොවුන් අත වශයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය නෙවෙයි සමහර විට ඉදිරියේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන් මොකද අපි මේක මේ මුල් අවස්ථාවෙම හඳුනාගත් විස බීජ ඇති පුද්ගලයන් තවත් පුද්ගලයෙක් අපිට හමු වුණා දෙහිවල ප්‍රදේශයේ කලින් COVID-19 ලෙස හඳුනාගත් ව්‍යාපාරිකයෙකු ආශ්‍රය කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණද අඛණ්ඩව සිදුවනවා. COVID-19 ආසාදනය හමුවේ මේ වන විට දෙගුණයට වඩා දිනකට වැඩිපුර ප්‍රමාණයක පරීක්ෂණ සිද්ධ කරනවා. නමුත් අපි තාමත් දකින්නේ ඉතාමත් අඩු රෝගීන් වාර්තා වීමක්. හැබැයි මේ පිළිබඳව අපිට සතුටු වෙන්න බෑ. අපි දන්නේ නැහැ අපිට හම්බ නොවෙච්ච සමාජයේ ඉන්න රෝගීන් ප්‍රමාණය කොච්චරද කියලා. ඒ නිසා අපේ වගකීම තවමත් අපි නොපිරිහෙලා ඉටු කළ යුතුමයි. හැංගිලා එළියට එන්නේ නැතුව කවුරු හරි ඉන්නවා නම් එළියට එන්න. අලුතෙන් රෝගීන් හැදෙන්නේ නැති වෙන්නට නම් ඔබ ගෙදරට වී සිටිය යුතුමයි. ඉදිරියේදීත් අවුරුදු කාලය උදා වෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් සංයමයකින් යුක්තව ආසාදිතයින් පාලනය කරගත්තා වගේ ඉදිරියටත් කළොත් අපි කොතරම් පරීක්ෂණ කළත් අපිට හම්බෙන රෝගීන් ප්‍රමාණය අඩු වේවි. දැනට අපි සාර්ථක වෙලා තියෙන්නේ මේ රටේ මහජනතාවගේ සහයෝගයේ ඉතාමත් හොඳින් මේ රෝගය මර්ධනය කරන්නට ලැබිලා තියෙන හින්දා තමයි. මේ සහයෝගය තව සති දෙකක්වත් හොඳින් ලබා දුන්නොත් අපිට මේ රට කොවිඩ් ආසාදනයෙන් හොඳින් කළමනාකරණය කරපු ලෝකයේ පළමු රට බවට පත් වෙන්නට පුළුවන්. පසුගිය දින දෙක තුනදී මේ රටේ පවත්වාගෙන යනු ලබන විශේෂයෙන්ම COVID-19 වසංගතය තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ විසින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ත්‍රිවිධ හමුදා පොලිසිය මේ සියලුම අයවලුන් එකතු වෙලා කරන ලබන සුවිශේෂී කාර්ය නිසාම යම් කිසි ආකාරයකට වෙනත් රටවල තිබෙන සංඛ්‍යාවන් අනුව සංසන්දනය කරලා බලද්දී අපි යම් කිසි හොඳ ස්ථානයක තිබෙනවා ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑම වැළැක්වීම සඳහා සමහර කුඩා කණ්ඩායම් තමුන්ගේ හිතුමතේ කටයුතු කරනවා මේ රටේ ජනතාවට කියන්න පුළුවන් ක්‍රමවේදයන් සියල්ලක් සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙවල් වලට ගිහිල්ලා කතා කරනවා අනිත් ආගමික නායකයන් කියනවා රටේ ජනාධිපති අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ
රජයෙන් කියනවා ත්‍රිවිධ හමුදාවල ඉන්න අපි වගේ අනිකුත් නිලධාරීන් ඇවිල්ලා මාධ්‍ය ශේෂ්ත්‍රයෙන් කරන්න පුළුවන් සියලුම දේවල් සියලුම මාධ්‍යයන් එක හා සමානව හැකි පමණින් මේ ලබා දිය යුතු පණිවිඩ හැකි විගසින් ලබත් දෙනවා අපි රටක් වශයෙන් ජයග්‍රහණය කරන්න සෑම පුරවැසියෙක්ගේම ඉටු විය යුතු සමාජ යුතුකම ඉෂ්ට කරන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින ලබනවා මාර්ගවල ගමන් කරන මේ රට සියලු දෙනාට මුඛ ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය බව පොලිසිය නිවේදනය කරනවා සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙනුයි මෙම් පියවරගෙන ඇත්තේ එසේ මුඛ ආවරණ පැළඳීමෙන් තොරව ගමන් කරන අයට පොලිසිය දැඩි ලෙස ආවාද කරන අයුරුද දකින්නට ලැබෙනවා අද දින සිට මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා සෑම තැනැත්තෙකුම මුව ආවරණයක් පැළඳගෙන සිටිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා. දැනටමත් ඔබ දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසිය නිලධරයන් විශාල ගණනක්ද අනෙකුත් රාජ්‍ය සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්ගවල තම රාජකාරී කරන බව. ඒ වගේම මේ වන විටත් එම නිලධරයන් විශාල ගණනාවක් මහජනතාවගේ නොසැලකිලිමත්කම නිසා ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔබට සුදුසු මුව ආවරණයක් නොමැතිනම් ඔබ විසින්ම සාදාගත් මුව ආවරණයක් හෝ අවම තරමින් ලේන්සුවක් හෝ පැළඳගෙන මාර්ගයට පැමිණීමෙන් ඔබගේ ගෞරවය එම නිලධාරීන් වෙත පළ කරන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. මහනුවර අකුරණ රත්නපුර හා පැල්මඩුල පොලිස් බල ප්‍රදේශයේද මෙවැනි විට වසාදමා තිබෙනවා. මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේද මෙවැනි විට වසාදමා තිබෙනවා. ලෝපුරා කොරෝනා ආසාදිතින් ඉහළ යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාවද තර කිරීමට පියවරගත් බව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහතා පවසනවා. බොහෝ රෝහල්ලා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ ඉදිරි දිනවලදී කොරෝනා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට සැකමතු වීමත් සමගයි. මිනුවන්ගුඩ මූලික රෝහල COVID-19 රෝගය හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහි කටයුතු සොයා බැලුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමය මෙම රෝහලේ නවීකරණ කටයුතු සිදු කර තිබෙනවා. පුත්තලම කුඩම යාකුලම් ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිතයා සුවය ලබා නිවසට පැමිණියද ඔහු නිරෝධායන වීතින් මතක කටයුතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මෙම රෝගියා සුවය ලබා නිවසට පැමිණි පසු දින 14ක කාලයක් නිවසේදී නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එහෙත් ඔහු මේ වන විට ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචරණය කළ බවද සෞඛ්‍ය අංශවලට තවරු වීමත් සමග දැඩි නීති රීති පැනවීමට ක්‍රියා කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා රෝගිය ලෙස වාර්තා වූ මෙනික් ව්‍යාපාරිකයාගේ බිරිඳ පූර්ණ සුවය ලබා රත්නපුර මුද්දුව නිවස වෙත ඊයේ පැමිණියා. ඔවුන්ගේ පවුලවල සමාජිකින් 4 දිනක මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලැබනවා. ඔවුන්ගේ නිවසද මේ වන විට මුළුමනින්ම විෂබීජ හරණයට ලක් කර තිබෙනවා. රත්නපුර නගරයේ කොරෝනා රෝගියේ 5 දිනක් වාර්තා වූ නිවසේ එක සමාජිකාවක් සුව වෙලාද මේ ස්ථානයේ නිවසට පැමිණියා. ඇගේ පැමිණීමත් සමග මේ ප්‍රදේශයේ ජීවාණු හරන කටයුතු අපි නැවතත් සිද්ධ කරා. පහුගිය දින ගණනාවක් තිස්සේ ඒ කටයුතු කරා. නමුත් දින 3කට පමණ පෙර මේ නිවසේ නිරෝධායනයට ලක් කර සිටි දෙනෙකුට රෝගය ආසාදිනී වීම සිදුවීමක් නිසා ඇය පැමිණීමත් සමග අපි නැවත වතාවක් ජීවාණු හරන කටයුතු සිද්ධ කරා. දැන් මේ ප්‍රදේශවාසීන්ටවත් ඊළඟට මේ මාර්ගය ගමන් කරන අයටවත් විසබීජ පිළිබඳ බියක් තබා ගත යුතු නැහැ. රාගම රෝහලේද කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා විනමම ඒකකයක් පිහිටවා තිබෙනවා. කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූත් ඊට මුහුණ දීම සඳහා එම රෝහලේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඒ අර්ථයේ පහසුකම්ද වැඩි කර තිබෙනවා. බේරුවල පන්නිල ප්‍රදේශයේට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීමේ කටයුතුද මේ වන විට සාර්ථකව සිදුවෙනවා. මෙම ප්‍රදේශයේ පවුල් 100ක් පමණ නිරෝධායනයට ලක් කර තිබෙනවා. ගාල්ල නගරයේ මහල් නිවාස සංකීර්ණවල සිටින ජනතාවගේ මානසික ආතති දුරු කිරීම සඳහා වැඩිහිටි සමිති සංගීත කණ්ඩායමකින් පැදුරු සාජයක් පැවැත්වුවා. මෙම මහල් නිවාසවල පවුල් 1800ක් පමණ ජීවත් වනවා. කැප්පෙටිපුල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා පිළිබඳ දැනුවත් කිරීමේ ගීතයක් නිර්මාණය කර තිබෙනවා. වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ ඇමරිකාවෙන්.
එක් දිනක් තුල වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට මේ වන විට ඇමරිකාව පත්ව තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ. නිව්යෝක් නගරයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ලෝකයේ අනෙක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉක්මවා තිබෙනවා. එහෙත් තවමත් ඇමරිකාව කොරෝනා වෛරසයේ උපරිම තත්ත්වයට ළඟාව නැති බවයි බලධාරීන් පවසන්නේ. ඇමරිකාවේ වැඩිම ජීවිත බෙලිගනිමින් සිටින නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා වැළඳීමෙන් මියගිය පිරිස තම ඥාතීන් බාරගන්නේ නැත්නම් දින 14කින් පසුව නිව්යෝක් සෙන් ලෝරන්ස් නදීන් වට වූ හාට් අයිලන්හි භූමිදාන කටයුතු සිදු කරන බව නිව්යෝක් බලධාරීන් අද ප්‍රකාශ කළා. ඒවගේම තමයි මේ කොරෝනා රෝගය පිළිබඳව නොමිලේ වෛද්‍ය උපදෙස් සැපීමට ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බවත් ඔවුන්ට ගෞරවයක් විදියට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමති. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවැනි විට ලෝ පුරා 1,699,856කට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 376,518ක්. මරණ 1,2,742ක් වාර්තා වනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවැනි විට ලෝ පුරා රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 210ක ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසයේ ව්‍යාප්තියත් සමග ස්පාඤ්ඤයේ සියලුම පාස්කු දින උත්සව අවලංගු කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. වසර 90කට පසුවයි මෙසේ ආගමික හා සාම්ප්‍රදායික උත්සව ස්පාඤ්ඤය තුල අත්හිටුවා ඇත්තේ. ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මුණු ආවරණවල දැනෙහිගයක් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරනවා. කොවිඩ් 19 ආසාදිත මරණ ලයිස්තුවේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ ඉතාලියයි. එරට ආසාදිතින් 3,500කට ආසන්න සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. එහෙත් වාර්තාමරණ මරණ සංඛ්‍යාව දිනෙන් දින අවමවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. කොරෝනා වෛරසයෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයේ හමුවේ නුදුරේදීම ප්‍රංශය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට ප්‍රංශ ආර්ථික හා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. ප්‍රංශය සම්පූර්ණයෙන්ම වසා දමා දින 20කට වැඩි කාලයක් ගත වුවද ඒ රට තුල තවමත් වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත්ව නොමැති බවයි විශ්ලේෂකයින් පවසන්නේ. ලොව ඉහළම සෞඛ්‍ය සේවාවක් සහිත රටක් ලෙස සැලකෙන ජර්මනියේද මෙවැනි විට වෛරසයේ සීග්‍රීන් පැතිර යමින් පවතිනවා. ජර්මනියේ ප්‍රාන්ත රැසක් වසා දමා ඇති අතර ප්‍රාන්ත අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම තහනම් වනවා. චීනයේ වෛරසයේ පැතිර යාම මෙවැනි විට පාලනය කර ගැනීමට එරට සෞඛ්‍ය අංශ සමත්ව තිබෙනවා. නමුත් රුසියානු දේශ සීමාව අසල පිහිටා ඇති සුයිපෙන්හේ නගරයේ වසා දැමීමට බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ලක්ෂයක පමණ පිරිසක් ජීවත්වන මෙම නගරෙන් කොවිඩ් 19 වෛරසයේ ආසාදිත වූවන් හමුවීම මීට හේතුව බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය තුල වෛරසයේ පැතිර යාමත් සමග සෞඛ්‍ය උපකරණවල හිඟතාවක් මතුව තිබෙනවා. මෙවැනි විට බ්‍රිතාන්‍ය වෛරසයේ උපරිම මට්ටමට ළඟාව ඇති බවයි එරට සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. යුරෝපීය තුල කොරෝනා මරණ වැඩිවීම වාර්තා වන රටක් ලෙස බ්‍රිතාන්‍ය දැක්වීමට හැකි. දකුණු කොරියාව තුල වෛරසයේ ආසාදිනියෙන් සුවපත් වූ පිරිස නැවත පරීක්ෂණවලට යොමු කරන බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. මෙලෙස නැවත වරක් පරීක්ෂණවලට යොමු කිරීම තුළින් වෛරසයේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම නවතා ගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. රජයේ උපදෙස් පිළි නොපදින පිරිස සඳහා එරට නීති දැඩිව ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ සමස්ත කාලය තුළදී එය කඩ කළ පුද්ගලින් 22,000ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. නීතියට ගරු කරමින් ක්‍රියා කරන ලෙසයි පොලිසිය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධ පුද්ගලයින් මේ වන විට 22,000ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ දවසේ ඇතුළත අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 1,600ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. තවදුරටත් පොලිසිය මෙම රාජකාරිවල නිරත වෙනවා. අපිට ජනතාවට දැනුම් දෙන්න තිබෙන්නේ විශේෂයෙන්ම අධි අවදානම් රහිත කලාපවල එනම් බස්නාහිර පළාත, මහනුවර, පුත්කලම සහ යාපනී දිස්ත්‍රික්ක හැර අනෙක් ප්‍රදේශවල ජනතාව මේ ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන නිරෝධායන රීතිවලට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඒ වගේම විශේෂයෙන්ම බස්නාහිර පළාත් සහ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව තවදුරටත් නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසට. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. කලාකරුවන් මෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු වෙනත් පුද්ගලින් වෙත ආධාර ලබා දීමේ කටයුතු මෙවැනි විට සිදු කෙරෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ මනෝජා ජයසිංහ. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන්. ITN
ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමතුවෙන් අපි ඊයේ දවසේදී පළමු ආදීරය ආරම්භ කරා. ඉතාමත් සාර්ථක ලෙස පළමු ආදීරය අපි ඊයේ දවසේදී නිම කරා. ආදරණීය කලාකරුවන්, වැඩිහිටියන්, ළමා නිවාස සහ විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සොයාගෙන අපි ගියා. ඔබේ ආදරය, ඔබේ මනුෂ්‍යත්වයත් එකතු කරගෙන අද දවසේදී ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමතුවෙන් දෙවන ආදීරය ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්. විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් රෝහණ මෙතුමන්ගේ මූලික මඟ පෙන්වීම යටතේ අපි ආරම්භ කරන්නේ මේ සියලු වැඩ කටයුතු. ස්වාධීන රූපහනේ ඔබ දන්නවා මාධ්‍ය ජාලය හැමදාම ආදරණීය ඔබ වෙනුවෙන් තමයි අපි මේ සත්කාරය රැගෙන ඉන්නේ. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන් මම කැමති ප්‍රධාන විධායක නිලධාරීන් නලි නිශාංක මෙතුමාගෙන් වචන කිහිපයක් විමසන්නට. ඇත්තම මනෝජ බොහොම සතුටුදායක මොහොතක්. මුළු රටම එක තැනකට වෙලා කොටු වෙලා ඉන්න වෙලාවක අපි එළියට බහැලා අපේ ජනතාව සහෝදර ජනතාව අතරට යන්න අපි තීන්දු කළා. අපිට ප්‍රශ්න දෙකක් තිබුණා මේ කාරණේ පටන් ගන්නකොට. පළවෙනි එක තමයි කොහොමද අපි ආධාර එකතු කරන්නේ කියලා. ගෙදර ඉඳන් අපිව බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන් මේ කටයුත්තදී අපිත් එක්ක එකතු වුණා. ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ. ඒත් එක්කම දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි කොහොමද ඒක කරන්නේ කියන්නේ. අපිට යම් ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට සිදු වුණා. පැත්තකින් රජයේ බාරය අරගෙන තියෙනවා රටේ සමස්ත පවුල් ලක්ෂ 60කට විතර ප්‍රමාණයකට මේ වෙනකොටත් රජයේ ආධාර ගිහින් තියෙන නිවාසවලට ඒකේ මගහැරෙන පිරිසක් ඉන්නවා. ඒ මගහැරෙන පිරිස අතර ප්‍රමුඛයි මනෝජා විශේෂයෙන්ම කලාකරුවෝ. ඒ කැමරාව ඉදිරියේ ඉන්න පිරිස විතරක් නෙවෙයි, කැමරාව පිටිපස ඉන්නවා තව විශාල පිරිසක්. ඒ පැත්තේ මාධ්‍යවේදී ඔවුන්ට සමහර විට බහණ්ඩ පෝලිමේ ගිහිල්ලා තමන්ගේ නිවසට අවශ්‍ය බඩු ටික ගන්න වෙලාවක් නැහැ. අද ඔබ දන්නවා මේ පුවත්පත් මුද්‍රණය වෙන්නේ නැහැ මේ රටේ. ආටිකල් එකට එහෙම නැත්නම් ඒ විශේෂංගයට අදාළව ගෙවීම් ලැබපු අය. හැබැයි සමාජය ඇතුලේ ඔවුන්ට යම් පිළිගැනීමක් තිබුණා. ඒ නිසා ඔවුන්ට ගිහිල්ලා ඉල්ලන්න බෑ කාගෙන්වත් අපිට මෙන්න මේ විදිහට ආධාර කරන්න. සතුටුයි, මං සුබපතනවා මේ කාර්යය තවදුරටත් කරගෙන යන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ඩයලොග් ආයතනයට විශේෂයෙන් ස්තුතිවන්ත වන මේකේ සෑහෙන බරක් ප්‍රතිචාර තිබුණා ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ ඩයලොග් එකමුතුවෙන් එක රටක එකාමෙන් නැගෙන්නට දිරිය දුන් හැම හිතකටම මේ ගෞරවය අයිති. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයලොග් එකමුතුවෙන්. කොරෝනා වසංගතය නිසා අපහසුතාවට පත්ව සිටින සමෘද්ධි හිමිකම් ලාභින් වෙනුවෙන් ලබා දුන් රුපියල් 5000ක ණය මුදල ආපසු අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. ගරු අමාත්‍ය පවිත්‍රාවන්‍ය ආරච්චිතුමිය අප වෙත උපදෙස් ලබා දුන්නා. සහන ණය යෝජනා ක්‍රමයේ යටතේ ලබා දීලා තියෙන සියලුම මුදල් ප්‍රමාණයන් ආධාර මුදලක් විදියට රුපියල් 5000 ආධාර මුදලක් විදියට ලබා දෙන්නේ කියන එක. මහා භාණ්ඩාගාරය මගින් අප්‍රේල් මාසයේ වෙනුවෙන් මිලියන 4391ක් මුදලක් අපේ ප්‍රතිලාභින් වෙත අපි නිකුත් කරලා තිබෙනවා. රුපියල් 5000 දීමනාවෙන් විදියට 1,78,962ක් වෙච්ච පිරිසට මිලියන 8,296ක් අපි ගෙවලා තිබෙනවා. අලුතෙන් අපි ලබා දෙන පොරොත්තු ලේඛනයේ සිටින 4,47,864ක් වෙනුවෙන් මිලියන 2,239ක මුදලක් අපි මේ වෙනකොට ගෙවලා තිබෙනවා. ඒක නිසා මේ මුදලේ එකතුව රුපියල් මිලියන 15,000කට වැඩි ප්‍රමාණයක් කියන එකට තමයි අපිට දැනට වාර්තා වෙමින් තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 20,000කට පමණ රුපියල් 5000 දීමනාව නිවෙස් වෙතම ගොස් බහර දීම සිදු කෙරුණා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම මුදල බහර දීම සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කඳුරුවෙල සමුද්‍රාගම ඇතුළු ප්‍රදේශ රැසක අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් මෙම සහනය හිමි වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන්ද ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවසුවේ. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිහිටි දීමනාව දැනටමත් ලබන පිරිස සිටිනවා 25,879ක්. පසුගිය මාසවල ගෙවුවේ රුපියල් 2000 ගානේ. නමුත් මේ මාසේ 5000ක මුදලක් ගෙවනවා. ඒ සඳහා මිලියන 129.395ක පමණ මුදලක් වියදම් වුණා. ඊට අමතරව
ආබාධ දීමනාව මහනුවර දිස්ත්‍රික්කයේ දඬ ගෙවන ලබන ප්‍රමාණය 3005යි. ඒ 3005 සඳහා අපි 15,25,000ක මුදලක් ගෙවනවා. මීට අමතරව වැඩිහිටි දීමනාව ලබා ගන්නට පුරුතු ලේකෙන ඉන්නවා 7179ක ප්‍රමාණයක්. ඒ 7179ක ප්‍රමාණයටත් ඒ මුදල් ගෙවීම කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා. ඊට අමතරව ආබාධ දීමනාව ලබා ගන්නට 1338ක පොරොත්තු ලේඛනයක් තියෙනවා. ඒ පොරොත්තු ලේඛන සිටින සියලුම දෙනාටත් ඒ ආබාධ දීමනාව මේ මාස සඳහා රුපියල් 5000ක දීමනාව ගෙවීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. තංගල්ල බැදකැටිය ප්‍රදේශයේ වැඩිහිටියන් සහ ආබාධ සහිත වූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමද සිදු කෙරුණා. ග්‍රාම නිලධාරීන් මගින් ඔවුන්ගේ නිවෙස් වෙතටම ගොස් දීමනාව ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ ක්‍රිකට් ක්‍රීඩක ටීම් සම්පත්ගේ දායකත්වයෙන් අඩු ආදායම් ලාභී පවුල් 40ක් සඳහා වියලි සලාක පිරිනැමීම සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති දේශබන්දු තෙඬකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකදී පන්විල ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාර පරිශ්‍රයේදී වැඩසටහන සංවිධාන කර තිබුණා. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි ඒ සංවිධාන කෙරුණේ. මෙරට මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටි නෞකාවක් සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් හා අයිස් කිලෝග්‍රෑම් 56ක් නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව සමතුරා. ඉරාන ජාතිකින් බවට සැක කෙරෙන පුද්ගලින් 7 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදාව ශ්‍රී ලංකාවේ සිට රහසටපුම් 540කට පිට ගැඹුරු මුහුදේ සිට මෙහෙයුමකින් සැකකටු යාත්‍රාවක් සහ ඉදමන් කළ සැකකරුවන් 7 දෙනෙකු නාවික හමුදා බාට ගෙන තිබෙනවා. මේ නාවික හමුදා බාට ගත්තේ මේ යාත්‍රා පරීක්ෂා කිරීමේදී ඇතුළත තිබී හෙරොයින් බාට සැක කරන මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අසම ප්‍රමාණයකුත් එවැගේම අයිස් බාට සැක කරන මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56කට අධික ප්‍රමාණයකුත් සාගනීම සමග මෙම ද්‍රව්‍ය මද්‍රව්‍ය බෝඩ සනාහතුත් එහි වීති වටිනාකම රුපියල් කෝටි 327කට අධික වෙතට අපි දැනට ගණන් බලා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්. අයිබෝවන්. www.itnnews.lk